ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් සුබ දවසක් ගෞරවනීය මාධ්‍යට හොමිසුති මාධ්‍යවන් ලබා දීම සම්බන්ධව අද මේ මාධ්‍ය හමුවට ප්‍රධාන වශයෙන් වෙන්නේ මේ වන විට බිත්තරයේ ප්‍රශ්නේ දැන් අවුරුද්දේ ආසන්න වෙනවා මේ ජුනි වගේ වෙනකොට මේ බිත්තරේ ගැටලුව තව වෙනතුන් නිසියාකාරයේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා තිබෙනවා දැන් තමිල ජාතිකයන්ගේ තමන්ගේ විශේෂ උත්සව අවස්ථාව පහුණා සිංහල අවුරුදු පහුණා රාමසාන් පහුණා මේ සියල්ල පහුවෙනකොට මේ බිත්තරේ ප්‍රශ්නේ පිළිබඳව වෙනදපොළ තුළ යම් ආකාරයේ දැඩි අරමුදයක ලක් වෙලා තිබෙනවා මේ ප්‍රශ්න निराකරණය කරගන්න සඳහා තමයි දැන් ආනයනය කරලා බිත්තර ගෙන්වීම සඳහා කටයුතු කරේ එතකොට ආනයනය කරපු බිත්තරත් පාරිභෝගිකයන්ට මේ දුන්නේ බේක හිමියන්ට දීලා තියෙන්නේ ලක්ෂ 3.7යි කියලා සභාපතිවරයාගෙන ඉතුරු බිත්තර ටික වෙච්ච දෙයක් නැහැ එතකොට දැන් වෙරදකොළ පාලනය කිරීම සඳහා ඉන්දියාවේ බිත්තර ගෙනාවනා එමනම් දැන් වෙනකොට වෙරදකොළ තුල බිත්තර පිළ පාලනය වෙලා බිත්තර පිළ තිබෙන්න ඕනේ දැන් ඉන්නේ වෙසක් සතිය එන්නේ දැන් ඉදිරිය වෙනකොට වෙසක් සතියේ පොසොන් එක ඇසල කියන්නේ ඒ බෞද්ධයාගේ ප්‍රධාන වතාවක් සිදු කරන පොයවල් එතකොට එහිදී මස් මාංශ අලවිය සාමූලිකව අඩු වෙනවා එතකොට දැන්වත් එමනම් බිත්තරයක් වෙරදකොළ තුල ඒ ගැනීමේ ක්‍රමවේදය හැදෙන්න ඕනේ දැන් මෙතෙන්දී බිත්තර නිෂ්පාදකයන්ට අපි චෝදනාවක් එල්ල කරන්නේ නැහැ මොකද ඔවුන්ට ලංකාවටම කන්න දෙන්න සමේ අයිතියක් නැහැ බිත්තර රජයක් තියෙන එකට තමයි प्रधान जाति लंका ඉතින් ලංකාදී පත්‍රයේ දාතුන් සම්පූර්ණ වාර්තා මම ඉස්සුවක් ලංකාදී පත්‍රයට ප්‍රගති සම්පත් කර්මාන්තික මාධ්‍යියට දේශීය බිත්තර මාපියව නැති කර ඉන්දියාවේ ගැන බිත්තරෙන් ගැටු රස අපි මේ ප්‍රශ්නේ මුලින්ම දැකලා අපි ඊයේ පෙරදා ගියා මේ බිත්තර ෆාම් වලට හොයන්න ඒ කියන් පස්සේ ඒ ඇත්ත කතාව අපි දැක්කා මේ රජයේ කිසිදු පාර්ශ්ව නිලධාරි තවෙන්තුරියව ගිහලා බලලා නැහැ මොකක් තත්ත්ව කියන එක වැහිච්ච ෆාම් තියෙනවා ඒ වගේම හෙටනිත බිත්තර දාන සයිසෙක කිකිදියෝ ඉන්නවා මේ තත්ත්වයත් එක තමයි මේකළු ඉන්දියාවේ බිත්තර ගෙල්ල මේ පාන මිල දාලා කිලෝ වල දාලා මේ ගැටලුව තිබෙන්නේ प्रधान राज्य विविध सभापति පිළිතුරු නැහැ දුර්ගත ලංකත් එක්ක 2023 44 11 34 12 50 13 1 50 ආයි 5 වෙනදා හවස 2 30 හවස 2 55 ආයි 6 වෙනදා 10 23 10 24 10 24 මේ වෙලාව වලට මේ දුර්ගත නැමෙතුන් අරන් තියෙන මේගොල්ලන් මේ සම්බන්ධව අහන්න මේ ලිපියට අවශ්‍ය වෙන කරුණු කාරණා දාන්න මේ ජනතාවට මේ විත්තර පිළිබඳ තියෙන සැකේ මේ මේ සම්බන්ධව තියෙන දුර්මත මේ සම්බන්ධව මේ රටේ විග්‍රහ කරන මාධ්‍යයට එතකොට ඊට පස්සේ කතා කරද්දී කුසිකා නැමෙතුමාට එතුමාට උත්තර නැහැ. එතුමාට කතා කරන්නේ 6 වෙනිදා. 9 55 10 21 10 22 10 33 6 වෙනිදා. වෙලා 4 දරක් දින මේ මාධ්‍ය වේදියා. ඔවුත් උත්තර නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තු සභාපතිවරයා දුරකථනයේ කියා විරහිතයි. 4 වෙනි මාසේ 6 වෙනිදා 10 43 10 46 10 47 ගත්තා දුරකථනයේ කියා විරහිත තිබුණි. ඊට පස්සේ රජ දින වෙළඳ මාත්‍යන් ලේකම්වරයා. එතුමාට පිළිතුරු දෙන්නේ නැහැ. එතුමාට තරම් තියෙනවා 6 වෙනිදා 10 44 10 45 10 46 10 52 10 56 ප්‍රතිචාර නැහැ. अध्यक्ष जनरल ඊට පස්සේ සාක නිරෝධාන සේවය විමසීමක් කළා. එහිදී ප්‍රකාශය අවසන් කරන ඉන්දියන් බිත්තර ගැන කිසිවක් ප්‍රකාශ කරන්න නැති බවයි. මේ සම්බන්ධව ගන්නරුව සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විමසල ලෙසයි. එමාංකෙන් අප විමසූ විට ඒ ප්‍රකාශය කියා සිටියේ ඉන්දියන් බිත්තරවල කුරුළු ගුණ වෛරසය තිබෙනවාද නැද්ද කියලා හරියටම කිවල නැති බවත් එසේම ගෙන්වා ඇත්තේ ගුණාත්මක බවක් ඇති බිත්තර බවත් මේ ආකාරයට අඩු එසේම ගෙන්වාත්තේ තුන්වන කාණ්ඩයට අයත් අඩු වගකීමෙන් කියන්නේ මේ පත්‍රයේ තියෙන අඩු ගුණාත්මක වාක්‍ය ඇති බිත්තර බවත් මේ ආකාරයේ බිත්තර මිලියන 100ක් ගෙන ඒමට
සැලසුම් කර ඇති බවත් කිය. ඇමතිවරයා, ලේකම්වරයා, ඔස්සම්පත් කුසිකර්ම ඇමති ආයතන සියල්ල අහලා 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 අන්තිමටම ශාක නිරෝධ ආයනයෙන් ඇහුවපත් ඒ ප්‍රකාශයක් කියලා තියෙනවා තුන්වන කාණ්ඩයට අයත් අඩු අඩු මේ දේ දාලා තුන්වන කාණ්ඩ අයත් අඩු ගුණාත්මක භාවයේ තියෙන බිත්තර මිලියන් 100ක් ගණන්ල කියලා අඩු ගුණාත්මක භාවයෙන් බිත්තර ගේන්නේ කාටද මේ රටේ සමස්ත ජනතාවටද මේ කාගේ මුදල් වලින්ද මේ අඩු ගුණාත්මක භාවය බිත්තර ගේන්නේ බේකරිමියන්ගේ සංවේ ජයවර්ධන වහාමේ උත්තර දෙන්න ඕන අඩු ගුණාත්මක භාවයේ විතර ශාක නිරෝධායනය කියනවනම් අනිකුත් කට්ටිය ප්‍රධාන මේ විතර ගෙන්නන්න ආ සම්බන්ධ වෙච්ච සියලු දෙනා මේ පත්තරේ මාධ්‍යවේදී ලංකාදීපේ අහනකොට උත්තර නොදීනවනම් බරපතල සැකයක් තිබෙන නිසා අපි කියන කරුණාකර තවදුරටත් මේ ආණ්ඩේනික විතර ක්‍රියාවලිය බාහම නවත්තන්න නවත්තලා විතර හිගිට අපි විසඳුම් දෙමු අපි මුරුංගකොළ වෙනකොට ආහාර වලට බියමු ගෙල්ලා මාස හතරක් පහක් ඇතුළත රට නැවත විත්තරණ සම්පෝෂිත කරන ජාතික සරසමක් හදමු කියන එක ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රමුඛ මේර සම්බන්ධ බලධාරීන් අපි ඉල්ලා සිටිනවා තව දුරටත් මේ සෙල්ලම කරන්න එපා විත්තර ගේන හැන් එකෙක්වත්ම මාත්‍යර උත්තර දෙන්නේ නැත්නම් මුං ගේන විත්තර ඒ අඩු ගුණාත්මකවක් තියෙනම් එහෙමනම් මේව දැන් ගෙනල්ලා දෙන්නේ කාටද හමුදාවට සහ රෝහල් වලට සහ ඒ අදාළ තැන්කට වක්කීමක් ඇතුව කියන්න වෙන්නේ හේතුව මොකද ගෙනම් විතර ලක්ෂ 3යි ගන්න බෙගිර දිලා ඉතුරු විතර නයිකාවද සත්ව අතර දුන්නද කොහෙද දුන්නේ අපිට ආරංචි විදියට අපි දැක්ක විතර ප්‍රවාහ සංගමේ කියලා දීලා දෙනා ආමිකට කියලා ඒ නිසා මේ ත්‍රිවිධ හමුදා 34 යුද්ධ දියාගත්ත හමුදාවටද මේ අඩු විතර ගෙනල් දෙන්නේ ගුණාත්මක අඩු විතර ඉන්දියාවේ ඈ මොකද්ද මේ කරන්නේ ඒ නිසා අපි කියනවා කරුණා කරලා විතර ප්‍රශ්නය වෙසක් පොසොන් අසරලකට විසඳන්න පුළුවන් මොකද වෙනද පොලේ ඉල්ලම අඩු වෙනවා ඒ අඩු වෙනකොට අර එල්ල වෙනද පොලේ අඩු වෙනකොට අන්නේ කරලා නිෂ්පාදන සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරලා ඒකතුලින් ගම්බිත්තරය ග්‍රාමීය මට්ටමේ ගන්නත් මේ කුකුල් නිෂ්පාදකගේ විතර ටික කර්මාන්ත වලට ගන්නත් ඒ වැඩපිළ හදන්න වැඩපිළ හදන නිසා මේ කොමිස් වැඩපිළට ගිහිල්ලා අද නන්නත් ආයතින් ඉතින් අමිතිවරයාට අපි ගරු කරනවා අමිතිවරයා හොඳ රුධිර තීන්දුවක් ගන්න දිනවා අපි එතන ඉන්න පාපිට මා වෙලාවේ හැබැයි එකම හැබැයි මේ විතර පස්සේ රුතුමා සියලු පාර්ශව ගෙන්නලා අදාල් සිමසලා කරගෙනීම නිසා පස්සේ දින් දැන් විතර කිලෝ ප්‍රශ්නේ ආවා විතර කිලෝ හොඳයි අවුරුද්දක් විතර දාන කිලෝ වෙන පාමිනියන්ට ඒගොල්ලන්ගේ විතරේ ලොකුයි ඒගොල්ලන්ගේ විතර ගෑන 55 60ක් තියෙදි මම ඉදා පෙන්නුවා විතර 17 යන කිලෝ හැබැයි දැන් ග්‍රාමීය මට්ටමේ මේ කුකු කර්මාන්ත කරන මේ විතර දාගෙන ඉන කික පාම් වල විතර පොඩි ඒතර ඒ විතර අවු වෙන කිලෝ එකට 25ක් 26ක් විතර ඒතර ඒ විතරක් කියන්නේ රුපියල් 30ක් 35ක් අතර බෙදලා ඒතර ඒ මිනිස්සයා අර ව්‍යාපාරේ Tamange ආදායම ගන්න හදන මොහොතෙම මේ මෙන්න මේ ක්‍රියාන්විතය දාලා ඔව්ව සම්පූර්ණ ඔව්ව ආර්ථික වශයෙන් අද වැටෙනවා අන්තිමට ඒ කුකුළුට කියන්නේ මස් වලට මේක තමයි ඇත්ත ඒ නිසා විතර කිලෝ ප්‍රශ්නේ හොඳයි අවුරුද්දට වැඩි ලොකු විතර දෙන පාමිමියන්ට හැබැයි ඊට වඩා අඩුවේ මේ හෙටානිත විතර දාන්න අපි දා ගියා මේ පොඩි විතර දින් ඒ විතර ඌරු බිජු වගේ ඒව ගන්න පුළුවන් විතර 25ක් 30ක් ඒක දුලි වෙන්නේ අන්නේ අලුතෙන් විතර දාලා ඒ සතුරු නඩතෝර පාමේ අනිවාර්යෙන් වහන්න වෙනවා ඒ නිසා මේ ප්‍රශ්නය සියලු පාර්ශව ගැනලා විසඳමු අපි සූදානම් එහෙම තවදුරටත් ඉන්දියාවේ අරේණු බිජු ගැනලා මේ විචුම්බර කරන හදන්න එපා මෙරටේ ප්‍රධාන මාධ්‍යකට විතර ගෙනත් මහත්තුරට උත්තර දෙන්න බැරි නම් අපි මේ කතා කරන දේවල් මෙරටේ සතේ සමාජයේ ඇත්ත විය යුතු බව මම අතවක් කියම කරන එක ගෞරවනීය මාධ්‍ය වෙලා සිටිනවා මේ සියලු පාර්ශව ගෙන්නන්න ප්‍රසිද්ධ සංවාදයකට ඔය මාධ්‍ය ආයතනවල මාධ්‍ය ගෙන්නන්න අපි එනවා අපි ආයෙ මේ ප්‍රශ්නේ හරියට කතා කරමු මේ ප්‍රශ්නේ ආවේ කොහින්ද කොහමද වැටුනේ මොකද්ද උනේ වෙසක්යකට විතර කන්න තමයි දැන් අපිට වෙන්නේ අපිට අවුරුද්දට දෙන්නේ පාස්කුවේ මේ කියන්නේ රාමසාරණවට දෙන්නේ අර දමිල සිංහවට තිබුණේ නැහැ අරුත්තර තිබුණේ නැහැ ඒ දමිල ජනතාවට ඒතර අනිකුත් විශේෂත්වයක් තිබුණ නැතුව දැන් වෙසක්යකට තමයි අපිට කන්න වෙන්නේ එනිසා මේ ප්‍රශ්නය රජය විශේෂ අමාත්‍යවරු අමාත්‍යංශ සහ මුලින්ම වගකීම යුතුයි නිසියාකාරයේ ප්‍රශ්න හඳුනාගෙන ඉන්න තමයි අද ප්‍රශ්නේ විසේ උත්තර දෙන්නේ ඒ වගේම අද ජාතික පුවත්පතේ තියෙනවා ඉරිද ලංකා දීපේ මරුම කතාව තමයි ඒක මේ තියෙන්නේ මැතිසබේ එළුමස් නවති පුදුප්පච්චියෝ මේ බලන්න පහුගිය කාලේ මිනිස්සුනේ වැලේ වැල් නැතුව දරුවෙකුට පිටත දැක් කරනතු මස් කැල්ලක් මාළු කැල්ලක් කරනතු වේල් තුනක් අහිමිලා ගෑස් නැතුව අරව නැතුව ලයිට් නැතුව කරවලේ හාමතේ සියල්ල ඉඳලා ඒ හිට මිනිස්සු බඩගින්නේ හිට වේල් ප්‍රමාණය අනන්ත ප්‍රමාණය බෙරටි 100ට ජනතාව එහෙම තියදී ඒ 100ට ජනතාවගේ ජනතා වරමින් කියපු ජනතා කුත්තු ටික එළුමස් කාලා තියෙන හිමින් නෙමෙයි මාසයකට කෝටියයි පාර්ලිමේන්තුවේ ආහාර වෙන වියදම කෝටි 12ක් වෙන අවුරුද්දට මේ අප්පාමිට කන දෙන්න
එහෙම ගන්න දීලා මුන්ට මේ රටේ මිනිස්සුන්ට විතරයක් එරෝල් ටිකක් වෙනද පොලින් කළු කඩෙන් නැතුව ගන්න ක්‍රමයක් මුන් හදලා නැහැ. ඒ නිසා මේ ඉලුමස් වැරේ නවත්තව පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ට ඇස්සැරීම සම්බන්ධව අපි සතුටු වෙනවා. අපිට කනගාටුවක් තියෙන්නේ මේ රටේ ජනතා නියුදට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙන මහා ජනතාව වෙනුවෙන් බෙරියන් දෙමින් හඳුළු වගුරුමින් හිරලේ පයින්ගම් මොරදෙන විපක්ෂයේ ඉන්න පංචායතලා හෙලිකොප්ටර්ලා අලගොල්ලෝ මාලිමාර අරවා මේවා එක එක කතා කරලා නෑනේ ඉලුමස් එපා කියලා. මුන් හැමදාම කරදී ඉලුමස් කාලාදී කාලා අන්න එතකොට. මොන තරම් සහගත අපරාධයක්ද? ඒ නිසා ඔය කොයි අප්පා මිත් එකේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 එකෙක් කියලා නෑ අපිට ඉලුමස් එපා කියලා. කියලා දීනේ පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් තමයි කියලා තමයි උපදෙස් දෙන්නේ. ලැජ්ජ වෙන්න ඕනේ මේවට. මෙන්න මේව තමයි මේ රටේ සිවිල් ව්‍යාපාරය අතට අරගෙන මෙන්න මේ දේශපාලඥයන්ට නැවත එන්න දැන් අලුතෙන් ඉපිදෙලා කතා කරනවා අපි මේ රට සුඛිත බුද්ධ කරනවා පොඩි මිනිහගේ පස් අත ගාලා ගයක් දෙනවා. මුන් සේරම එහෙම කියද්දී මිනිස්සු බඩගින්නකොට මුන් කියලා තියන්නේ මුන් තනි කර එළුමස් ගාත් පිටින් ගිරලා තියෙන ගාත් පිටින් ගිරලා තියෙන එළුමස් බිත්තරක් නතු ඉන්න දරුවෙකුට මේ මාළු ගැලක් කරන බැරි මේ දරුවෙකුට මේ එළෝටියක් කරන දෙයක් නතු ඉන්න මේ රටේ සමාජ ජනතාවට. හැබැයි ඒ ජනවර මැංගීකෝ අප්පහා කියලා සෙල්ලන්නේ එළුමස් කාපු කෑම. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා මේ ලංකාදීප පත්‍රයටත් ඒ වගේම පාර්ලිමේන්තු උසස් නිලධාරීන්ට මේ සම්බන්ධ ඇහැරිලා සම්බන්ධව අපි කියනවා කරුණා කරලා තොරතුරු දැනගෙන පනතනුව ඔන්න පුතේ මේ රටේ සිවිල් ව්‍යාපාරේ කට්ටිය අධිකරණේ යනවා අතනට යනවා මෙතනට යනවා හැමදෙනා මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉල්ලන්නෝ ගිහිල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දවසට උයන කෑම ප්‍රමාණය මොනතරම් ප්‍රමාණයක් වෙද ඉල්ලන්න මේවා සහගාන අපරාධ මිනිසුන් අම්මේ ගැහෙන බැරිනකොට මුන් එළුමස් ගාත් ගිරලා තියෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් තියාගන්නද කියන ප්‍රශ්නයක් ඉදිරියේ ජනතාවට මතුවෙනවා. අනිවාර්යයෙන්ම 225 ගෙදරවලා අලුතෙන් කණ්ඩායමක් ගේන්න ඕන. මොකද පක්ෂ විපක්ෂ කොයි අප්පහමිත් මුන් එළුමස් ඒගොල්ලෝ විරුද්ධ වෙලා නැහැ. මේක අවධානය ලක් කරලා පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීන්ට අපේ සම්බන්ධව ගරු කරනවා. ජනාධිපතිවරුන්ට අපි ස්තුතිවන්ත වෙනවා එළුමස් කෑම නවත්තන්න මේ සම්බන්ධ තීන්දුව ගැන සම්බන්ධව. කොහමද මේ බිත්තර කොහෙවත් නැහැ කියලා කියන්නේ පාරිභෝගිකයෝ? තියනවද බිත්තර ඔය කියන විදිහට? නෑ අපේ ආපන ශාලාවට කිසි ප්‍රශ්නයක් නැහැ. වඩා බිත්තර ලැබෙමින් පවතිනවා. හරිද? මේ බිත්තර ප්‍රශ්නය මෙතන කිසිම චෝදනාවක් අපි කරන්නේ නැහැ බිත්තර නිෂ්පාදකයන්ට. පොදු වැසියන් ගාතු රුපියල් 50යි අද. අපි පහුගාලක පාරිභෝගිකයෝ බාණ්ඩ දෙන්න ඕනේ කියලා. බිත්තර නිෂ්පාදක විදිහ මෙහෙලා කියලා තියෙන්නේ. හේතුව තමයි මේ කවුරුත් මේ ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. කාබනික ක්‍රියාන්විතය නිසා අපේ රටේ ඒ බඩිරෝග වගාව සාමුලින් නැති වුණා. අනිත් පැත්තේ වී වගාවල දැවැත්ත පහරක් කෙල්ල වුණා. ඒතකොට දෛනිකව මේ වී මෝල් වලින් වී කොටන කොට වී කිලෝ ලක්ෂයක් කොටන කොට ලක්ෂ 10ක් වෙනවා. හුණුසාල් නිවුඩ් ඇතුළු ඒ සත්ව ආහාර වලට. එතකොට මේ එකපාරටම මේ වියත් විසින් නූගත් ගොවියගේ මේ සම්බන්ධ උපදෙස් ලබා නොගෙන නිසා තමයි එකපාරටම කාවලී ඉප්ලක් ඇවිල්ලා මෙන්න මේ ආහාර ප්‍රශ්නය ආවේ. එතකොට මේ ආහාර සත්තුන්ට අවශ්‍ය වෙන ආහාර ටික ගේන පිටරටින් අපි මේ සම්බන්ධ කියා සොයා බලන සාහසයිතු අපි සොයා බලුවා. මෙන්න මේගොල්ලෝ කෑම හදනවා. ඒ කෑම ඇදුවේ අර මහල් මෝල් වලගෙන නෙවුඩ් හුඩු සාල් බඩේනකෝ. දැන් ඒව නැති වුණා පෝර කේස් එකේ. දැන් තමයි නැවත ගොවිතැන් ශස්ත්‍රීය කරලා දැන් නැවත මේ පෝර සානාධිවල වැඩේ ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නෙත් බාණ්ඩවල මිද ඉහළ ගියා. දැන් ලොතරැයි මණ්ඩලයේ ලොතරැයියක් රුපියල් 20 විකුණනවා. කොළ කෑරලා. හරිද? ඉතින් ඒකේ දිනුමක් දැක්කද? ඉතින් ඒ වගේ දැන් බුදුවැසි ගිය දාතු රුපියල් 50යි. ඒතකොට මේගොල්ලෝ මේ දිවාරය කන්න දීලා මේකල්ලා. ඒතකොට ඒකල සාධාරණ මිලක් කියනවා. ඒ නිසා අපි තමයි මේ මිල අඩු වෙන්න ඕනේ. හැබැයි මේක ඇත්ත යථාර්ථය හොයනකොට මේ ප්‍රශ්නේ ආවේ. දැන් ප්‍රේන්තියක රුපියල් 30ක් 40ක් රටේ මේ රටේ විතරකට සාධාරණ මිලක් කියනවා. ඒ නිසා අපේ මතය නම් අනිවාර්යයෙන්ම රුපියල් 50ගේ සීමාවේ විතරයක් තැබිය යුතුයි කියන එක තියෙනවා. ආහාරවල සහ මේ රටේ නැවත අර කුෂ්කර්මාන් විවිධීමක් කියන ඒ ආහාර වටවල නැවත යනවනම් අන්න එතෙදි විතර මිල අඩු විය යුතුයි. එහෙම නැතුව තවම ආනයනික කෑම ලබා දෙන නිසා මේ මිල තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ කර්මාන්තය අනිවාර්යයෙන් කඩා වැටෙනවා. කඩා වැටීම වෙන්නේ මොකද? අන්න ඉන්දියන් වලට වෙනද බලක් හදනවා. දැන් මේ ඔය කියන විදියට ওই බිත්තර දැන් පොඩි බිත්තර තියෙනවා ලොකු බිත්තර තියෙනවා. දැන් මේක මේ කිරණ එක දැන් ක්‍රියාත්මක වෙනවද මාකට් එකේ? නෑ කිරණ එක ක්‍රියාත්මක වෙන්නත් වෙනද පොළ තුල බිත්තර තියෙන්න ඕනේ දැන්. හරිද? මේ වෙනකොට බේකරි වලින් බේකරි වලට ඉන්ජල් බිත්තර දෙනකොට බේකරි කරේ මොකද රුපියල් ගැසට් එකේ බිල්ට වඩා මේ පාම් හිමියන් කරේ බිත්තර ගත්තා කියලා. දැන් බේකරි ජාවරතම කියලා එයා 40 බිත්තර ගත්තා කියලා. හරි? එතකොට ඒ පොඩි මිනිහ කොහොමද බිත්තර එන්නේ? ලංකාවේ දෛනික බිත්තර ඉල්ලුමට සැපෙම නෑ. ඒක පිළිගන්න ඕනේ. ඒකල විකල්ප අද නෙමෙයි අපි එදා ඉඳලා මේක විකල්ප හදන්න කියලා. ඒක හදන්න නැතුව මොකද කරන්නේ? මම කියන්නේ ඒකයි. කුකුල් පාම් හිමියන්ට ලංකාවේ මිනිස්සු බිත්තර කන දෙන්නේ කිසිම සදා ව්‍යවස්ථාවක් බලයක් පැවිරලා නැහැ. ඒ අය ගන්න යාගේ ව්‍යාපාර. අපිට කියන්නේ ලංකාවේ මිනිස්සු කන නාපන ජාලේ නංග මැරෙන්න. රජයේ පැත්තට තරකාරිතක් තියෙනවා. රජයේ පැත්තට තරකාරිතක් නේද? කොහොමද ඒ පුද්ගල මේ ව්‍යාපාර පාලනය කරන්නේ? ඒ නිසා මේ සම්බන්ධව නිශ්චිත වැඩපිළිවෙළක් නිසා තමයි තාම මේ ප්‍රශ්නේ උඩු දුවමින් අවුරුද්ද 30 උස්සන් දුවන්නේ.
ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.